අද නිත්‍ය ෆිල්ම් ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ දික්වල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී තෙමිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද කුටියාගල සීවලී ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝමේ බික් කවේ තේර කරණා ධම්මා කතමේ චත්තාරෝ ඉද බික්කවේ බික්ඛු සීලවා හෝති පාති මොක්ඛ සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවි සමාධාය සික්ඛති සික්ඛාපදේසු ති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක පින්වතුනි ඊතාම ශ්‍රද්ධාවෙන් පින්වත් ඔබ සියලු දෙනාම අදත් නිත්‍යෆෙම් ධර්ම දක්ෂිනාව තුලින් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච අවස්ථාව වතුරුගම නුගහේන වත්ත නොම්බර 82න් 64 ලිපිනෙහි පදිංචි W.A. සෝමපාල වික්‍රමාරච්චි මහතා නයනා යමුනා දිස්නා ප්‍රදීප් යන දූදරු පින්වතුන්ගේ දායකත්වයෙන් ශ්‍රාවක පින්වත් ඔබ හැමදෙනාටම අදත් නිත්‍යෆෙම් ධර්ම දක්ෂිනාව තුලින් උතුම් බුදුබණ ටිකක් ශ්‍රවණය කිරීමේ පින්වන්ත අවස්ථාව උදා වෙලා තියෙනවා ඒ නිසා හැමදාම ධර්මදේශනාව ආරම්භයේදී සිහිපත් කරනවා මෙන්ම අදත් ශ්‍රාවක පින්වත් ඔබට බොහොම කරුණාවෙන් සිහිපත් කරන්නේ මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ඇති කරගන්න ජීවිතාව බෝධය ඒ ධර්මඥානය තමන්ගේ දෙලොව ජීවිතය ඒකාලෝක කරගන්නට සැනසිල්ල උදා කරගන්නටම භාවිතා කරනවා යොදා ගන්නවා කියන තිර අදිටනින් යුතුව ධර්ම ශ්‍රවණය කරන්න කියලා සිහිපත් කරනවා පින්වතුනි අද ධර්ම දේශනාව සඳහා අපි මාත්‍රුකා කරගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන ဒုတိය උරුවේල සූත්‍රය මේ සූත්‍ර දේශනාව
තම අපූර්ව සංසිද්ධියක් නිමිති කරගෙන තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ බ්‍රාහ්මණ පූජක වරුන්ගේ මතවාදයක් තිබුණා ගෞතම බුදුරජාණන් වහන්සේ බොහොම මහලු වියට පත්වෙච්ච ඒ වගේම ජීවිතේ තුන් යම ගෙවලා සැඳෑ සමයේ ජීවත් වෙන ළමා විය තරුණ විය මහලු විය කියන මේ තත්වයන් අනුක්‍රමයෙන් ගෙවා දමලා ඊටාම වයෝරුද මට්ටමේ පසු වෙන ඒ බ්‍රාහ්මණ පූජකයන්ට ගරු බොහෝමන් දක්වන්නේ නැහැ. ඒක සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා බොහෝ ගෝතම න සමනෝ ගෝතමෝ බ්‍රාහ්මණේ චින්නේ උද්දේ මහල්ලකේ අද්දගතේ වයෝ අනුපත්තේ අභිවාදේති. ගෞතමයන් වහන්සේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ බ්‍රාහ්මණේ ජින්නේ ඒ වයෝර්ධ තත්ත්වයට පත්විච්ච ඒ මහල්ලකේ මහලු වියට පත්විච්ච අද්දගතේ වයෝ අනුපත්තේ බොහොම වයෝර්ධ තත්ත්වයට පත්විච්ච මේ බ්‍රාහ්මණේන්ට න අභිවාදේති වන්දනා කරන්නේ නැහැ. ඒ වගේම පච්චුට්ටේති ඒ අය දැක්කහම හුනස්නේ නැගිටින්නේ නැහැ. ආසනේනවා නිමන්තේති අසුම් පැනවීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ වගේ දුර්වල කන් ටිකක් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ බමුණු සමාජයෙන් එල්ල වෙනවා. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති වැඩිහිටියෝ දැක්කහම ආසනයෙන් නොනගිටින ඒ වගේම ඒ අය සඳහා අසුම් පනවන්නේ නැති කිසිම ගරුසරුවක් නැති කෙනෙක් තමයි මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ කියලා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මතවාදයක් ගොඩනගාගෙන තිබුණා. මෙන්න මේ මතවාදයේ පදනම් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ဒုတိය උරුවේල සූත්‍රය අනුශාසනා කරන්නේ. එහෙම නැත්නම් මේ ဒုတိය උරුවේල සූත්‍රය තුලින් දහම් කරුණු පහදලා දෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී කුඩා උවද යම් කිසි කෙනෙක් ඊටාම යහපත් විදිහට නිවැරදි දේ ප්‍රකාශ කරනවා නම් සිදුවක්ම පවතින දෙයක්ම කියනවා නම් අර්ථවත් විදිහට කටයුතු කරනවා නම් අර්ථ සහිත වචන ප්‍රකාශ කරනවා නම් ඒ වගේම ධර්මානුකූලව විනයානුකූලව ක්‍රියා කරනවා නම් කතා කරනවා නම් ඒ කෙනාට ගරු බොහොමං කිරීම සුදුසුයි. ඒ කෙනා පුංචි වුණත් කුඩා වුවත් ඒ ඥානවන්ත පඬිතයා බොහොමං දැක්විය යුතු කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් මේ කාරණය අපිට ජීවිතයට උපයෝගී කරගන්නේ කොහොමද කියන එක ඔබට මේ අවස්ථාවේදී අපි පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් සාමාන්‍යයෙන් සමාජයේ නිරන්තරයෙන්ම ළමා පරපුරට දරුවන්ට අවවාද අනුශාසනා කරන එක උපදෙස් දෙන එක ඕනවටත් වැඩියෙන් තියෙනවා.
ධර්මදේශනා සම්බන්ධයෙන් කල්පනා කළ බැලුවහම බොහෝ ධර්මදේශනා වලින් නිරන්තරයෙන්ම දරුවන්ට අවධාරණය කරනවා දුවේ පුතේ අම්මට තාත්තට ගරු කරන්න සලකන්න කියලා. හැබැයි අම්මේ තාත්තේ දරුවන්ට හැබෑ මවක් වෙන්න හැබෑ පියෙක් වෙන්න ගුණවන්ත ධර්මානුකූල දැහැමි මවක් පියෙක් වෙන්න කරන මග පෙන්වීම යම්තරමකට අර කියපු කාරණේට සාපේක්ෂකව දරුවන්ට කරන බලපෑමට සාපේක්ෂකව ප්‍රමාණයෙන් පහළ මට්ටමක පවතින්නේ කියන එකයි අපේ හැඟීම. මාතෘත්වයේ පීතෘත්වය ඊටාම ශ්‍රේෂ්ඨ පදවියක්. බුදුහාමුදුරෝ හා සමාන පදවියක්. ඒ මාතෘත්වයේ පීතෘත්වයේ වටිනාකම රැකගෙන අම්මා තාත්තා කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ ධර්මානුකූලව මේ සමාජයේට පහදලා දිය යුතුයි. හේතුව ඒ භූමිකාවන් යම් තරමකට ගරා වැටමින් පවතිනවා. බොහෝ විට දෙමව්පියෝ කියන්නේ අපි හොඳම පාසල්වලට අපේ දරුවෝ යවනවා. අපි නොකෑවත් අපි ඇන්දේ පැලැන්දේ නැති වුණත් අපේ දරුවන්ට හොඳට කන්න බොන්න තුන් වේල අපිට පුළුවන් හැටියට උපරිමයෙන් දෙනවා. එයාලට හොඳට ඇඳුම් පැළඳුම් අරන් දෙනවා. එයාලා අපිට තව මොනවද කරන්න කියන්නේ? දැන් මේ වචනවල තියෙන්නේ භෞතික ක්‍රියාකාරකම් ටිකක්නේ. කන්න දෙනවා, අඳින්න පළඳින්න දෙනවා, ඉගෙන ගන්න අවශ්‍ය කරන ඒ පහසුකම් සපයනවා. ඒ දේවල් වලින් එහාට ගිහිල්ලා ඒ භූමිකාව තුල තියෙන්න ඕන ගුණාත්මක හරයන් පිළිබඳව සැලකිලිමත් භාවය කොපමණද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ඒක පැත්ත. අනිත් පැත්තෙන් වැඩි හිටියෝ දරුවන්ට ආදර්ශමත් විය යුතුයි. වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කරන්න සලකන්න කියලා ධර්මයේ තුලින් දරුවන්ව යහ ධර්ම උගන්වමින් එතනට පෙළ ගස්සනවා. හැබැයි වැඩිහිටියෝ ඒ දරුවන්ට ආදර්ශමත් විදිහට චරිතවත් විදිහට තමන්ගේ චරිතය ගොඩනගාගෙන තියෙනවාද දරුවෙකුට ආදර්ශයක් සැපේන ආකාරයට තමන්ගේ ජීවන චර්යාව සකසාගෙන තියෙනවාද කියලා කල්පනා කළ බලන්න. සමහර වෙලාවට කියනවා මේ පහුගිය දවස්වල මීට දවස් දෙකකට කලින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණා. එක තාත්තා කෙනෙක් කියනවා ස්වාමින් වහන්ස මම මගේ දරුවා විභාග ශාලාවට පාසලට මගේ මෝටර රථයෙන් ගිහිල්ලා බැස්සුවා. මගේ හිතේ තිබුණා මගේ දරුවා මට වැඳලා විභාග ශාලාවට ඇතුළු වෙයි කියලා. මට හරි දුකයි ස්වාමින් වහන්ස, වාහනෙන් බැස්සා, එයා විභාග ශාලාවට දිව්වා, මට වැන්දි නෑ. මට හරි දුක හිතුණා. මම බොහොම වේදනාවෙන් ගෙදර ආවා. මේ දරුවත් එක්කත් මට කතා කරන්න ලැබුණා. මේ ක්‍රියාවලිය නිවැරදි කියලා මම මතු කරලා පෙන්වන්න හදනවා නෙමේ, දරුවා තමන්ගේ පියාට වඳින්නේ නැතුව විභාග ශාලාවට ඇතුළු වෙච්ච එක. විභාග ශාලාවටම මෝටර රථයෙන් ගිහිල්ලා බැස්සුවහම දරුවගේ යුතුයකමක් තියෙනවා තමන්ගේ පියාගේ දෙපා නැමදලා විභාග ශාලාවට ගියා නම් ඒක බොහොම ශ්‍රේෂ්ඨයි. නමුත් දරුවට තිබුණ සාධාරණ ප්‍රශ්නයක්. අනේ හාමුදුරුවනේ,
ඒ වෙලාවේ තාත්ති බීලා හිටියේ. ඉතින් ඒ නිසා තාත්ති මාව සිපගත්තුත් මගේ නලල ඉම්බුත් මට ඒ මත්පැන් ගඳට මගේ මනස කැළඹෙන හින්දා මම එහෙම ගියේ කියලා ඒ දරුවා කිව්වා. මං තාත්තගෙන් ඇහුව ඇත්තද කියලා. තාත්තා පිළිගත්තා තමන් ඒ වෙලාවේ මත්පැන් පානය කරලා හිටියා කියන කාරණේ. දැන් කල්පනා කරලා බලන්න පින්වතුනි මේ 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 ගැටලුව මේ අපි ජීවත් වෙන සමාජයේ තුල ඔබේ පවුල තුල හැම තැනකම නෙමෙයි ඇතැම් තැන්වල මේ ගැටලුව තියෙනවනේ. කටගොන්නක් බීගෙන ඇවිල්ලා දරුවන්ට නොඑක ආකාරයෙන් අවලාද නගමින් කෑකෝ ගහමින් ඉගෙන ගන්න පොතක් පතක් බලන්න කියලා ගොරනාඩු පවත්වනවා. හැබැයි පෞරුෂයක් හැටියට අවවාදයක් දෙන්න පුළුවන් මට්ටමින් තමන්ගේ පෞරුෂය රැකගෙනද ඔබ ඒ කටයුත්ත කරන්න. ඇතැම් වෙලාවට දරුවට රූපවාහිනිය තහනම් කරලා ජංගම දුරකථනයෙන් නොඑක ආකාරයේ ක්‍රීඩාවන් සිද්ධ කරන එක තහනම් කරලා වැඩිහිටියෝ ඒ දේවල් වල නිරත වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ උරුවේල සූත්‍රයේ තුල අර බමුණන්ගේ මතවාදයේ තිබුණේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියන්නේ මහා උද්දච්ච කෙනෙක්. එයා වැඩිහිටියෙකුට ගරු කරන්නේ නැහැ. දැක්කාම ඉඳගෙන ඉන්න ආසනේ නැගිටින්නේ නැහැ. නිකංවත් ඉඳගන්න කියලා ආසනයක් පනවන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. එයා මහා ඔළුව උදුම්බගත්ත මාන්නයකින් යුක්ත කෙනෙක් හැටියට තමයි කතා කළේ. හැබැයි මේ වයෝවෘද්ධ මහලු බමුණු අනර්ථයම ප්‍රකාශ කරන අවිනයට අනුව ක්‍රියා කරන සිදු නොවන දෙයක් නොපවතින දෙයක් පිළිබඳව ප්‍රකාශ කරන පිරිසක් අනත්තවාදී අභූතවාදී අධම්මවාදී අවිනේවාදී පිරිසක් එහෙම පිරිහිච්ච වයසින් පමණක් වියපත් වෙච්ච කෙනෙකුට අර වගේ පවතින දේ ප්‍රකාශ කරන අර්ථයම ප්‍රකාශ කරන ධර්මානුකූලව කතාබහ කරන ශික්ෂණයක් ඇති සිල්වත් වූ කෙනෙක් ඒ ශීලයෙන් උසස් කෙනෙක් වැඩිහිටි වූ පමණින් ඒ කෙනාට ගරු කළ යුතු වෙන්නේ නැහැ කියන කාරණය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ කරුණු පහදලා දෙනවා. අපි දන්නවා මේ රුද්ධභාවය කිව්වහම ඒක කාරණා පහක් එකතු වුණහම තාම ශ්‍රේෂ්ඨ චරිතයක් බවට පත් වෙනවා. නිකම්ම නිකං වයසින් පමණක් වියපත් වුණාට වඩා ඒ වයෝර්ධභාවය කියන්නේ වයසින් පමණක් වියපත් වෙලා තියෙනවා. වෙන කිසිම ගුණාංගයක් නැහැ. වයස ඉක්මිලා ගිහිල්ලා වයසින් විතරක් වියපත් වෙලා තියෙනවා. ඊළඟට සීල උර්ධ වයසට වඩා සිල්වත් භාවයෙන් වැඩි හිටි. දැන් ගෞතම ශ්‍රමණයන් වහන්සේ මේ සීල උර්ධ භාවය, ගුණ උර්ධ භාවය, ඥාන උර්ධ භාවය, තපෝ උර්ධ භාවය කියන මේ ගුණාංගයන්ගෙන් ශ්‍රේෂ්ඨයි වයෝ උර්ධ භාවයෙන් විතරයි උන්වහන්සේ අර අයට සමාන නොවෙන්නේ. ඒ අයට සමාන නොවෙන්නේ මේ වයෝ උර්ධ මහලු බමුණන්ට සමාන නොවෙන්නේ
ඒ අයට බාල වෙන්නේ වයෝර්ධ භාවයෙන් පමණයි. සීල උර්ධ භාවයෙන්, ඥාන උර්ධ භාවයෙන්, ගුණ උර්ධ භාවයෙන්, තපෝ උර්ධ භාවයෙන් උන්වහන්සේ ඒ වියපත් වෙච්ච බමුණන්ට වඩා උසස් කෙනෙක් නිසා උන්වහන්සේ අර අසුන්ගෙන ඉන්න අසුනේම හිඳගෙන ඉන්නවා දැක්කහම හුනස්නින් නැගිටින්නේ නැහැ. ඒ අයට අභිවාදනය කරන්නේ නැහැ, වන්දනාමාන කරන්නේ නැහැ. ඒ වගේම ඒ අය වෙනුවෙන් අසුම් පනවන්න කලබල වෙන්නේ නැහැ. ඒ තමන්ගේ ගුණවත් භාවය, සිල්වත් භාවය වැඩි නිසා ඒ විදිහට හැසිරෙනවා, ක්‍රියා කරනවා. ශාසන ඉතිහාසයට විමසලා බලනකොට අපිට මතක් වෙනවා හත්හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ අශෝක රජුරුවන්ගේ රජවාසලට වැඩියහම රජුරුවෝ කියන ස්වාමීනි සුදුසු අස්නක් බලා වැඩහිඳින්න කියලා. ඒ වෙලාවේදී මේ හත්හැවිරිදි පුංචි සාමණේර හාමුදුරුව බැලුවා තමන්ට වඩා වැඩිහිටි කෙනෙක් මෙතන නැහැ. එනිසා තමන් සුදුසුම ඉහළම ආසනේ වැඩහිඳින්න ඕන කියලා සිංහාසනේම වැඩහිටියා කියලා අපේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. එතන බැලුවහම අපිට පැහැදිලි වෙනවා අර හිටපු රාජසභාවේ සියලුම දෙනා මේ පුංචි සාමණේර හාමුදුරුවන්ට වඩා වයසින් වැඩි. නමුත් සිල්වත් භාවයෙන්, ගුණවත් භාවයෙන්, ඥානවන්ත භාවයෙන්, ඒ වගේම මානසික ශික්ෂණයෙන් වයස අවුරුදු 7ක් වුණාට ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ උසස් නිසා, ගුණයෙන් ඉහළ නිසා එහි ඉහළම ආසනයේ උන්වහන්සේ වැඩ සිටියා. එහෙමනම් අපි වයෝර්ධ භාවයට පත් වෙනවට වඩා ඒ වයෝර්ධ භාවයත් එක්ක ගුණවත් භාවයත්, ආධ්‍යාත්මික ගුණවත් භාවයත් අපේ සංවර්ධනයේ විය යුතුයි. එහෙම වුණොත් තමයි අපිට සමාජයේ බුහුමනට ලක්විය හැකි වැඩිහිටියෙක් බවට, සම්භාවනාවට ලක්විය හැකි වැඩිහිටියෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍ර දේශනාව තුල, චත්තාරෝමේ භික්කවේ තේර කරන ධම්මා. තේර කරන ධම්මා කියන්නේ මහා තෙර නමක් බවට පත් කරන කාරණාව හතරක් පවතිනවා. කතමේ චත්තාරෝ, මොනවද ඒ කරුණු හතර? ඉද භික්කවේ භික්කූ සීලවා හෝති. පැවිදි භාවයට පත් වෙලා පෞර්ජහාවෙන් වයස අවුරුදු 20ක් 30ක් 40ක් ගත වුණාට ඒකත් අර නිකම්ම වයසට යෑමක් වගේ ස්වභාවයක් තමයි. මහා තෙර කෙනෙක් බවට එක පත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ සඳහා එකතු කරගත යුතු, ඒ සඳහා සම්පූර්ණ කරගත යුතු ආධ්‍යාත්මික ගුණය තමයි සීලවා හෝති. සිල්වත් භාවයෙන් ඉහළ කෙනෙක් බවට පත් වෙන්න ඕන. සීල ප්‍රතිපදාව තුල නිසි ආකාරයෙන් පිහිටපු කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම පාතිමොක්ක සංවර සංඋතෝ විහෙරති. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙච්ච කෙනෙක් හැටියට
දිවිපවැත්ම පවත්වාගත යුතුයි. නිර්වාණය අත්පත් කර දෙන සීල ප්‍රතිපදාව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හැටියට හඳුන්වනවා. භික්ෂු භික්ෂුණී කියන දෙපිරිස වෙනුවෙන් පනවපු ශික්ෂාපද මේ ගණේට සැලකෙනවා. භික්ෂූන් වහන්සේලා සඳහා උපසම්පදා භික්ෂූන් වහන්සේලා සඳහා 220ක් ශික්ෂාපදයන් පනවලා තියෙනවා. භික්ෂුණීන් සඳහා 304ක් ශික්ෂාපද පනවලා තියෙනවා. මේ 220ක් භික්ෂූන් සඳහා භික්ෂුණීන් සඳහා 304ක් වෙච්ච මේ භික්ෂු භික්ෂුණී උභය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙහි නිසියාකාරයෙන් සංවර වෙච්ච භික්ෂුවක් භික්ෂුණියක් බවට පත්ුණහම එයා හැබෑම ගුණ වෘද්ධ කෙනෙක් සීල වෘද්ධ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ, ආචාර ගෝචර සම්පන්න කෙනෙක් හැම වෙලාවෙම ගුණ යහපත් කමින් යුක්ත. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි, ස්වල්ප වූ වරදක උවත් බය දකින කෙනෙක් හැටියට ක්‍රියා කරන්න. අපි පරිණත වෙන්න වෙන්න ලෝකයේ පිළිබඳව අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න පවට බය වෙනවද පවට බය නැති වෙනවද කියන එක කල්පනා කරලා බලන්න. ලෝකයේ ස්වභාවය වැටහෙන්න වැටහෙන්න කර්මඵල විශ්වාස කරන ඥානවන්තයා අනුමාත්‍ර වූ තාම කුඩා වරදක වුවත් බිය දකිනවා. ඒ වරදින් නිදහස් වෙන්න වලකින්න උත්සාහවත් වෙනවා. එහෙමනම් වැඩිහිටි භාවයට පත් වෙනකොට අපි තුල වැරදි වැඩි වෙන කෙනෙක් බවට පත් වෙනවද? අපි වැඩි වියට පත් වෙනකොට වරදවල් වලින් මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවද? වැරදි අඩු කෙනෙක් බවට පත් වෙනවද? හැබෑ විදිහට සිල්වත් කමින් ගුණවත් කමින් වැඩි වියට පත් වෙනකොට පත් වෙනකොට අපි වැරදි වෙලෙනුත් අඩු භාවයට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් වයස ගෙවි යෑමෙන් වියපත් වෙච්ච වයෝවෘද කෙනෙක් බවට පත් වුණා, වැඩිහිටියෙක් බවට පත් වුණා විතරයි එතනින් එහාට ගත යුතු හරයක් නැහැ. පින්වතුනි හිතන්න, සමහර වෙලාවට තරුණ කාලේ රැකී රක්ෂා කරනකොට මත්පැන් ටිකක් තොල ගෑවේ නැති කෙනෙක් දැන් විශ්‍රාම ගිහිල්ලා මත්පැන් තොල ගන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා ඉඳලා හිටලා දුම් වැටියක් පානය කරපු කෙනෙක් දැන් වෙනකොට ඒක දවසට කීපයක් බවට සංඛ්‍යාත්මකව වැඩි වෙලා තියෙනවා. එක පැත්තකින් ඔබ වියපත් වෙනකොට තරුණ ජවයේ නැති වෙලා ශාරීරිකවත් ඔබ ශක්තියෙන් හීන වෙනවා. එතකොට වැරදි වැඩි කරගන්න වැරදි වැඩි කරගන්න ඔබ ඒ වැරදි නිසා තමන්ගේ ජීවිතය තව තවත් දුර්වල කරගන්නවා. එසා වියපත් වෙනකොට ඒ ගුණවත් කමිනුත් අපි මොහකුරාගිය වියපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන. වයසින් වියපත් වෙලා ගුණවත් කමින් ලදරුවෙක් බවට පත් වුනොත්
අපි මොනතරම් අතරමං වෙච්ච පිරිසක් බවට පත් වෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ ලෝකයේ ස්වභාවයේ දකින්නකොට යථාර්ථයේ වැටහෙනකොට ඒ දැනුම පුළුල් වෙන්න ඒකේන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වූ කුඩා වරදක වුවත් බිය දැකලා බියෙන් ඒ වරදින් වළකින්න උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙනවා. සමාදාය සික්කති සික්ඛාපදේසි සමාදන් වෙන ශික්ෂා පදවල සික්කති ශික්ෂණයක් ඇති කර ගන්නවා. තමන් සමාදන් වෙන ශික්ෂා පද ටික නිසියාකාරයෙන් රැකගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ගොඩාක් අපේ වැඩිහිටි අම්මලා තාත්තලා ධර්ම දක්ෂිනාවේ බණ අහනවා. අම්මේ තාත්තේ ඔබට වරදක් කියනවා නෙමෙයි. ඔබට දෝෂාරෝපණය කරනවා නෙමෙයි. ඔබ එදා කියපු කතාව අදත් කියනවා නේද? අනේ මට පන්සිල් වල නම් හතරවෙනි ශික්ෂාපදේ රැකගන්න ටිකක් අමාරුයි. ඉඳලා හිටලා බොරුවක් කියන්න සිද්ධ වෙනවා. සමහර විට කෙනෙක් කියනවා ඉඳලා හිටලා මට මත්පැන් ටිකක් බොන්න වෙනවා. ඒ නිසා පස්වෙනි ශික්ෂාපදේ නම් මගේ අතින් කැඩෙනවා. අපි එදත් කිව්වා අදත් කියනවා තව වියපත් වුණත් අපි ඒක කියනවා. අපි වියපත් වෙනකොට මේ ගුණධර්ම පිළිබඳව පින්පව් පිළිබඳව කර්මඵල පිළිබඳව අවබෝධය පුළුල් වෙනකොට මේ පාපයට බියක් ඇති වෙනකොට අපිට මේ වගේ වලකින්න මනස ශක්තිමත් කරගන්න පුළුවන්. මේ වැරදි වලින් අපිට මිදෙන්න පුළුවන්. මරණ කම්ම පංචශීල ප්‍රතිපදාව තුල නිසි ආකාරයෙන් පිහිටන්න බැරි වුණා නම් එදත් බැරි වුණා අදත් බැරි වුණා නම් අපි ගුණාත්මක වශයෙන් වැඩිහිටියට පත් වෙලා තියනවාද කියන එක ඔබටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගුණවත් භාවයෙන් වැඩිවියට පත් වෙන්න අවශ්‍ය කරන මගසලකුණු ඕන හැටියට අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. පණ්ඩු පලාසෝව දානීසි යමපුරිසා පිචතං උපට්ඨිතා උයෝග මුකේච තිට්ඨසි පාතේයම් පිචතේ නවිජ්ජති. ධර්මේ පහදලා දෙන්නේ එහෙමයි. පණ්ඩු පලාසෝව දානීසි ඒ දවස්වල බොහොම අපූර්වට ලස්සනට විවිධ හැඩතලවලට මෝස්තරවලට පීරපු ලස්සන කොණ්ඩයක් තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? පඬුවන් පැහැයට හැරිලා ඒ කොණ්ඩ සුදු වෙලා දුර්වර්ණ වෙලා. මේකෙන් අපිට සලකුණු මතු කරලා පෙන්නනවා අපේ ජීවිතයේ යථාර්ථය. යමපුරිසා පිචතං උපට්ඨිතා. ඒ කාලේ නම් කිලෝමීටර් 7ක් 8ක් වුණත් පයින් ඇවිදගෙන යන්න පුළුවන්. පාසලට මෙච්චර දුරක් ගියා අකුරු සාස්ත්‍රයේ ඉගෙන ගන්න. නගරෙට එළවලු ටික අරගෙන මොනවා හරි ටිකක් රැගෙන එන්න. පොළට ගියා මෙච්චර කිලෝමීටර් ගානක් ඇවිදගෙන හැතැක්ම ගානක් ඇවිදගෙන. ඒකටත් එක්ක දැන් ටික දුරක් යනකොට උගුරකට වේලෙනවා.
පිපාසය ඇති වෙනවා. හොඳටම වෙහෙස කර ගතිය විඩාබර ගතිය දැනෙනවා. කෝ අර ජවය. කෝ ඒ සවිමත් භාවය. මේ බණ කියන මටත් එච්චරයි. ඒ කාලේ තිබිච්ච සවිශක්තිය ක්‍රමක්‍රමයෙන් පරිහානියට පත් වෙලා ඒ කාලේ හොඳට පිනිච්ච ඇස් දෙක දැන් නොපෙනෙන තත්ත්වෙට දැලක් කෙලුවාක් හා සමානව අපහැදිලි තත්ත්වෙට පත් වෙලා ඕන දෙයක් හපන්න කන්න පුළුවන් සවිමත් දත් පෙලක් තිබිච්ච ඔබට ඇතැම් විට බත් ඇටයත් හපා ගන්න බැරි තරමටම දුර්වල වෙලා පඩි පෙලක් කඳු ගැටියක් නැග ගන්න බැරි තරමට දුර්වල වෙලා මේක අමුතුවෙන් කම්පා වෙන්න අමුතුවෙන් හිත කලකිරව ගන්න හේතු වෙන සාධකයක් නෙමෙයි ඒක තමයි යථාර්ථය ඒ යථාර්ථයේ තේරුම් අරගෙන ඒ සලකුණුත් එක්ක අපි වඩ වඩාත් රැකවරණේ ලබන්න ඕන වඩ වඩාත් යොමු වෙන්න ඕන ආධ්‍යාත්මික ගුණවණගාවන් වගා කරගන්නද ගුණවත්කම් රැකගන්නද තිබිච්ච ගුණ ටිකක් නැති කරගෙන එන්නේ එන්නම පිරිහෙන තත්ත්වයට පත් වෙනද එනිසා ඔබ කල්පනා කරන්න ඔබට ඒ අවබෝධයත් එක්ක මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා නොසැලෙන මනසකින් ශක්තිමත්ව මේ ආධ්‍යාත්මික ගමන් මගෙහි ගමන් කරන්න පුළුවන් මේ යථාර්ථය දකිනවනම් අනේ ඉතින් පන්සිල් පද ටික රැකගන්නේ නැතුව මෙහෙම මෙහෙම දැඟලුවා ඕ ඉතින් මොනවද අපි කරගත්ත දේවල් රට රාජ්‍ය ඇල්ලුවාද එදා වේල පිරිමහගෙන දරුමල්ලෝ හදාගෙන අපේ වැඩපලක් කර කියාගෙන අපි හිටියා. එතනින් එහාට මහා ලොකු දේවල් අපි ලබා ගත්තේ නැහැ. එහෙනම් මේ මොහොතේ මම අදිටන් කරගන්නවා මේ ටික හරි මම පංචශීලයේ තුල නිසි ආකාරයෙන් හික්මෙනවා. සිල් ටික රැකගෙන වයසින් වැඩි හිටියෙක් විතරක් නෙමෙයි සිල්වත් භාවයෙන් වැඩි හිටියෙක් බවටත් මම පත් වෙනවා කියන අදිටන හිතට ගත්තොත් මොනතරම් ශක්තියක් ඔබේ ජීවිතයට ලැබෙනවාද කියලා කල්පනා කරන්න. ඒ වගේම ආචාර ගෝචර සම්පන්න භාවයේ සමහර වෙලාවට අපි වැඩි හිටියෝ නිසා ළමා පරපුර බාල අය අපිට මුල් තැන දිය යුතුයි අපිට සැලකිය යුතුයි අපිව ඉක්මවලා ක්‍රියා කරන්නට ඒ අයට ඉඩක් නැහැ කියලා හිතලා අත්නෝමතිකව බොහොම කරදරකාරී විදිහට සදාචාර සම්පන්න නොවන විදිහට යම් යම් කටයුතු සම්පූර්ණ කරගන්න අවශ්‍යතාවයන් පිරිමහ ගන්න ඔබත් කටයුතු කළොත් කෝබේ ගුණවත්කම් කෝබේ ආචාර සම්පන්න භාවය ඔබ නිකම්ම වියපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ගිහියටත් භික්ෂුවටත් දෙපිරිසටම මේ ගුණාංග එකලෙසම තමන්ගේ චරිතය පෝෂණය කරගන්න
බුදුහාමුදුරුව දේශනා කරන්නේ. සුළු වරදක වුණත් බියක් ඇතිව කටයුතු කරන්න. තමන් වරදින් මිදෙනවා විතරක් නෙමෙයි. එහෙම බිය දැනගත්ත සත්පුරුෂයා සුළු වරදකවත් නිරත වෙන්න තමන් ඇසුරු නිසුරු කරන අයට අනුබලයක් ලබා දෙන්නේ නැහැ. හැබැයි වැඩිහිටියෙක් හැටියට පුංචි දරුවෙක් ඉස්සරහා දුම් වැටියක් පානය කරනවා නම් ඔබ මොකද කරන්නේ? අනුමාත්‍ර වරදක බියක් නැතුව වගේම අනිත් අයත් ක්‍රමක්‍රමයෙන් ඒ පැත්තට නැඹුරු කරන පොළඹවන කෙනෙක් බවට පත් වෙනවා. ඉස්සර අපේ සමාජයේ හරි අපූරු ගුණයක් තිබුණා. මේව හොඳයි කියනව නෙමෙයි. නමුත් ඒවා තුල යම්කිසි සංවරයක් ශික්ෂණයක් තිබුණා. සමහර වෙලාවට පුතා අවුරුදු 35ක් 36ක් විතර වෙනවා. අම්මා තාත්තා 60 70 පසු වෙන උදවිය. ඒ අය දන්නවා තමන්ගේ දරුවා දුම් වැටියක් ඉඳලා හිටලා පානය කරනවා කියලා. ඒක එලව එලව හෙව්වෙත් නෑ. පුතත් කවදාවත් අම්මා තාත්තා ඉස්සරහා ඒක පාවිච්චි කළේ නෑ. ඒක හොඳයි කියනවා නෙමෙයි, අම්මා තාත්තා නැතුව පාවිච්චි කරන එක හොඳයි කියනවා නෙමෙයි. නමුත් යම් කිසි විදිහකින් අම්මා හෝ තාත්තා කොහෙන් හරි තමන් ඉදිරියට එනවා දැක්ක ගමන් අත පිටිපස්සට යවලා හිමින් සීරුව බිමට අත්හැරලා ඒක පයින් පාගලා විනාශ කරලා දානවා. කවදාක්වත් අම්මා තාත්තා ඉස්සරහා ඒ අශෝභන වැඩේ කරේ නැහැ. හොර රහසෙ කරන එක හොඳයි කියනවා නෙමෙයි පින්වතුනි. එහෙම හරි ශික්ෂණයක් තිබුණා. දරුවා එහෙම අම්මට තාත්තට සලකන්න, එහෙම අම්මා තාත්තා කෙරෙහි බයපක්ෂපාතී ගෞරවණීය තත්ත්වයක් ඇති කරගන්න ඒ අම්මා තාත්තා දරුවා ඉදිරියේ ගොඩනගාගත් පෞරුෂය වැදගත් වෙනවා. නමුත් සමහර වෙලාවට අද අපේ දරු පැටවුන්ගේ උපන්දින සාජ්‍යවලදී මේ වැඩිහිටි ඔක්කොම දරුවෝ එකතු කරගෙන දරුවෝ ඉස්සරහා මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරනවා. ඒ වාර දරුවාට දකින්නකොට ඒ දරුවත් හිතන්නේ පාටියකදී විනෝදජනක අවස්ථාවකදී දුම් වැටියක් පානය කරේ නැත්නම් මත්පැන් ටිකක් පානය කරේ නැත්නම් ඒක පාටියක් සාජ්‍යයක් විනෝදාත්මක අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒවා ගත්තොත් තමයි, ඒවා පාවිච්චි කරොත් තමයි හොඳටම විනෝද වෙන්න පුළුවන්, හොඳම පාටියක් බවට ඒක පත් වෙන්නේ. ඔය ආදර්ශේ නේද ගන්නෙ? එතකොට ඔබ මොකද්ද කරලා තියෙන්නේ? ඔබ වියපත් වෙලා තියෙනවා. ඒ වියපත් වෙනකොට සමාජයට පූර්වාදර්ශයක් හැටියට ඔබෙන් ගුණවත්කමට වඩා අගුණය තමයි සමාජයට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ අනුමාත්‍ර වූ වරදක බියක් ඇති කරගත් තැනත්තා තමනුත් වරදින් වලකිනා වගේම තමන් ආදරය කරන තමන්ගේ දරු පැටවුන් සමාජයේ සිසු අය එකෙන් මුදවා ගන්න කටයුතු කරනවා. ඒ ගුණවත්කම් එකතු කරගෙන ඔබ හැබෑ වැඩිහිටියෙක් වෙනවා නම් ඔබට සමාජයේ ගෞරවය ප්‍රශංසාව නිතැතින්ම ලැබෙනවා.
එවගේම තමන් නිසි ආකාරයෙන් ගුණවත්කම් සිල්වත්කම් ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතුයි. මෙන්න මේ ආකාරයට කිසියම් භික්ෂුවක් සිවුර පොරවගෙන වර්ෂ ගණනින් වැඩි වුණාට ගුණවත්කමින් සිල්වත්කමින් පිරිහිලා නම් ඒ කෙනා මහා තෙර කෙනෙක් හැටියට සැලකිය යුතු නැහැ කියන කාරණයක්. ඒ වගේම වැඩිහිටියෙක් නම් ඒ වැඩිහිටියා වැඩිහිටි භාවයත් එක්කම සීල උරුද ගුණ උරුද ඥාන උරුද තපෝ උරුද කියන මේ ගුණාංග ටිකත් එක්කම වියපත් වෙලා වයෝ උරුද භාවයට පත් වෙලා නම් ඒ සමාජයේට යහපතක් සිද්ධ වෙන වැඩිහිටියෙක් හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේ වැඩිහිටියෙක් කෙරෙහි ක්‍රියා කළ යුතු ආකාරය තමයි හුනස්නින් නැගිටලා ගරු බුහුමන් දැක්වීම, ඒ අයට අපෝපස්ථාන කිරීම, ඒ අයට වන්දනාමාන කිරීම, ඒ අයට අසුම් පනවල පහසුකම් සැලසීම, මේ කියන දේවල් ඒ සීල උරුද භාවය ඥාන උරුද භාවය ගුණ උරුද භාවය තපෝ උරුද භාවය කියන මේ සියලු ගුණාංග වලට දක්වන උපහාරයන් හැටියට බුද්ධ දේශනාව තුල පෙන්වා දීලා තියෙනවා. යමෙක් ඒ වගේ සීල උරුද ගුණ උරුද තපෝ උරුද ඥාන උරුද වයෝ උරුද කෙනෙකුට බුහුමන් දක්වනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්බලං. සිල්වතුන්ට වන්දනාමාන කරන, වැඩිහිටියන් කුදන කෙනාට චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ දහම් කරුණු හතරක් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. මොනවාද මේ දහම් කරුණු හතර? ඒ තමයි ආයුෂයෙන් වැඩි වෙනවා, පැහැපත් භාවයෙන් වැඩි වෙනවා, සැප සම්පත් වලින් ආඩ්‍ය වෙනවා, බල සම්පන්න භාවයෙන් ආඩ්‍ය වෙනවා, දීර්ඝායුෂ සහිත රූප සම්පන්න සැප පහසුකම් සහිත බල සම්පන්න ජීවිතයක් හිමි කරගන්න පුළුවන් එබඳු වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වන වඳින පුදන කෙනාට. එනිසා වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම ජීවිතයේ සුවපත් කරන සැපවත් කරන දෙලොව යහපත සලසන ක්‍රියාවක් වගේම පින්වත් වැඩිහිටියනි, ඒ වැඩිහිටි භාවය අර්ථහන්විත කරගන්න සිල්වත් භාවය ගුණවත් භාවය ඥාන සම්පන්න භාවය මානසික ශික්ෂණය මේ කියන දේවල් වලිනුත් වැඩිවියට පත්තුනහම එය ඉතාම ශ්‍රේෂ්ඨ ජීවිතයක් වැඳුම් පිදුම් ලැබිය හැකි ශ්‍රේෂ්ඨ ජීවිතයක් බවට පත්කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. එපමණක් නොවෙයි, මානසික කායික සැනසිල්ල උදා කරගන්න මෙලෝ වශයෙන් වගේම සාංසාරික වශයෙන් සුවපත් භාවයේ සලසා ගන්නත් ඒ මගින් ඔබට මාවත පාදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණේ හිතට අරගෙන පින්වත් ඔබ ඔබට වඩා වැඩිහිටියන් කෙරෙහි
කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන ක්‍රියාත්මක වෙන්න වැඩිහිටියනි ඔබ සමාජයේට වයෝවෘද්ධ භාවයෙන් පමණක් නොවේ සිල්වත් ගුණවත් ඥානවන්ත මානසික සංවරකමින් යුක්ත වැඩිහිටියෙක් හැටියට සමාජයේ තුල ජීවිතේ ගොඩනගා ගන්න ඔබට ඒ තුලින් යහපතක් අභිවෘද්ධියක් සලසා ගන්න පුළුවන්කම තියෙනවා ඒ කාරණේ හිතට අරගෙන මේ ලැබපු මනුස්ස ජීවිතය තව තවත් ආලෝකමත් කරගන්න යහසුලුව කටයුතු කරන්නට තුනුරුවන්ගේ සරණින් ඔබ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා වතුරුගම නුගහේනවත්ත නොම්බර 82/64 ලිපිණෙහි පදිංචි W.A. සෝමපාල වික්‍රමාරච්චි මහතා නයනා යමුනා දිස්නා ප්‍රදීප් යන දූදරු පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා වතුරුගම නුගහේනවත්ත නොම්බර 82/64 ලිපිණෙහි පදිංචිව සිට මියගිය B.A. හේමාවති මෑණියන්ට 2021 මාර්තු මාස 12 දිනට දවසරක් ගත වීම නිමිත්තෙන් ඇයට පින් පිනිස වසර 3කට පෙර මියගිය W.A. පොඩිමැණිකේ වික්‍රමාරච්චි ආච්චි අම්මාටත් වසර 25කට පෙර මියගිය M.K. කර්ලිනාහාමි ආච්චි අම්මා වසර 1මාරකට පෙර මියගිය සිරිසේන ගමගේ මාමා ඇතුළු අපගේ භවගාමී සියලු ඥාතීන්ට පිම්පිනිසත් මියගිය සියලු රණවිරුවන්ට පිම්පිනිසත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ හා මේ භවයේදීම නිර්වාණ සුවය පිණිසත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමටත් සුජීවත්ව සිටින පියවරුන්ට මෑණිවරුන්ට දූ දරුවන්ට නෙත්‍යෆම් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සියලු නෙත් ශ්‍රාවකයන් ඇතුළු අප සැමට උතුම් රත්නත්‍රයේ පිහිටෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිසත් මේ භවයේදීම නිර්වාණ සුවේ පිණිසත් මෙම ධර්ම දේශනාවේ පුණ්‍ය මහිමය පාරමිතාවක්ම වේවායි කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ධර්ම දක්ෂිනාවට දායකත්වයේ දරලා පින් රැස් කරගත්තා. ඒ රැස් කරගත් කුසල ධර්මයන්ගේ ආශිර්වාදයෙන් දායකත්වයේ දරපු පින්වත් ඔබ හැම දිනාටම ඔබේ පවුල්වල දූ පුතු ඥාති හිතයි සී හැම දිනාටම යහපතක් සිද්ධ වේවා තුනුරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සියලු කරදර කම්කටොළු ග්‍රහ දෝෂ අපල උපද්දරෝ දුරු වෙලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම සැලසේවා ධර්ම ශ්‍රවණේ කරපු ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටම net fm කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම ලෝකවාසී හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් මේ කුසලානි සංසේ ආශිර්වාදයෙන් සියලු යහපත සැනසිල්ල උදා වේවා දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වෙන මිය පරලෝකීය නම් සඳහන් කළ ඒ ඥාතීන් සියලු දෙනාම සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා ඒ අය පින් අනුමෝදන් වේවා සුවපත් භාවයට පත් වේවා ධර්ම ශ්‍රවණේ කරපු ඔබ නමින් මිය පරලෝකීය සෑම සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙලා සසර සුවපත් භාවයේ සලසා ගනිත්වා විශේෂයෙන් අපි මේ අවස්ථාවේදී නෙත්‍යෆම් සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන් නෙත් ශ්‍රාවක හැම දෙනාම බොහොම පුණ්‍යානුමෝදනාත්මකව කෘතවේදීව සිහිපත් කරනවා අපවත් වී වදාළ කිවිපති පන්නල ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
උන්වහන්සේ නෙත් FM නාලිකාව ඔස්සේ මේ රටේ සුවහසක් ශ්‍රාවක පින්වතුන්ට කාව්‍යෙන් ධර්මානුශාසනාවන් පවත්වමින් ඔබට දහම් මඟ කියලා දීපු මහා යතිවරයන් වහන්සේ නමක් උන්වහන්සේත් අපි පුණ්‍යානුමෝදනාත්මකෝ මේ අවස්ථාවේ සිහිපත් කරමින් ගෞරවණීය අපවත් වී වදාළ පන්නල ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ අපවත් වී වදාළ ගෞරවණීය මහා සංඝ රත්නියත් සිහිපත් කරලා අපි පුණ්‍යානුමෝදනා කරනවා පාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට උන්වහන්සේලාටත් මේ උතුම් පින්කම හේතු වාසනා වේවා දෙවියන්ටත් අපිටත් නිවන් පිණසම මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඔබ හැම දිනාට තුනුරුවන්ගේ සරණයි.